ඇත්තටම මේ යෞවන සමාජ අපි මෙතන ඉඳගත්තේ මේ රටේ අපි කාලයක් තිස්සේ බලාගෙන හිටියා. පසුගිය කාලේ මාස 2 3 6 අවුරුද්ද පුරාවටම අපි බලාගෙන හිටියා මේ තරුණ සේවා සභාවට මොකද වෙන්නේ කියලා. විශේෂයෙන්ම අපි 2020 තරුණ පාර්ලිමේන්තුවේ ඉඳලා මේ වැඩපිළිවෙල ගැන ඉතා අවධානයෙන් බලාගෙන හිටියා. මොකද තරුණයෝ විදියට යෞවන සමාජ ශේෂ්ත්‍රයෙන් හැදිච්ච තරුණයෝ විදියට බිම් මට්ටමේ වැඩ කරපු තරුණ සේවා සභාවේ වසර 12කට අධික කාලයක ස්වේච්ඡා සේවයේ අධ්‍යක්ෂින් තියෙන තරුණෙක් විදියට මේ රටේ සිදුවෙච්ච ව්‍යසනවලදී නැගිටීම්වලදී යම් යම් කාලවලදී තරුණ සේවා සභාවේ තරුණ නියෝජිතෙක් විදියට යෞවන සමාජ සමාජිකෙක් විදියට මේ රට වෙනුවෙන් පාරට බහැපු රට වෙනුවෙන් වැඩ කරපු තරුණෙක් විදියට මේ කතා කරන්නේ. ඇත්තටම අපි මෙතනට එන්න හේතුව මගේ ජනිදු මල්ලි අපේ ජනිදු සහෝදරයා ප්‍රකාශ කරපු විදිහට මේ තරුණ සේවා සභාවට යන්නේ කොතනටද කියලා අපිට විශාල ගැටලුවක් තියෙනවා. ඇත්තටම කිව්වොත් තරුණ සේවා සභාව වර්තමාන ජනාධිපතිවරයාගේ ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක්. ඒක නිර්මාණය කරන්න හේතුව මේ රටේ තරුණයන්ගේ තිබ්බ තරුණ අසහනය. නමුත් අපිට පසුගිය වසරේ ඉඳලා මේ වෙනකොට බලාගන්න පුළුවන් තරුණයෝ යම් යම් අවස්ථාවලදී නැගිටිනවා. නමුත් එතනින් එහාට ඔවුන්ව මර්ධනයෙන් ගලවගෙන වෘත්තීය පුහුණුවක් හෝ යම්කිසි නියාමනයක් ඔස්සේ මේ තරුණ සේවා සභාවේ තියෙන ඉතාමත් විශාල සම්පත් ප්‍රයෝජනයට අරගෙන මේවා ප්‍රයෝජනයට අරගෙන වැඩක් කරනවා අපිට පේන්න තිබුණේ නැහැ. මෙතනදී අපි එකතු වෙන්න මේක කතා කරන්න ඕන කියලා විශේෂයෙන්ම අපි තෝරගත්තේ මේ කාලේ මේ රටේ තියෙන මේ තත්වයත් එක්ක මේ ආර්ථික අර්බුදයත් එක්ක තරුණයෝ විදියට මෙතනින් එහාට තව අවුරුදු 5කින් 10කින් එහාට මේ රටේ ඉන්න මේ නංගිල මල්ලිලා අපිට පස්සේ ඉන්න પરම්පරාව මෙතනින් එහාට කොතනටද යන්නේ කියන ගැන අපිට විශාල සැකයක් තියෙනවා සහ බයක් තියෙනවා. මොකද තරුණ සේවා සභාවේ කාලයක් තිබ්බ ස්ලෝගන් එකක් තාරුණ්‍ය හෙටක්. ඊට පස්සේ තිබ්බ හීන පෙන්වන්නට නොව පාර පෙන්වන්නට කියලා. මේ හැමදේම පාස් කරගෙන අපි දැන් මෙතනට ආවා. යම්කිසි කාලවලදී යම් යම් වැඩසටහන් වුණා, සාර්ථක වුණා, අසාර්ථක වුණා. නමුත් මේ පසුගිය වසර දෙකක සිට මේ අවසාන මෑතකදී දක්වා අපිට විශාල සැකයක් තිබ්බා මේ තරුණ සේවා සභාවේ දිශානතිය කොහෙද කියලා. අපි 2020 දී ව්‍යාපෘතියක් පවා නිර්මාණය කළා, බාර දුන්නා ඔය යෞවන තරුණ පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ක. තරුණ සේවා සභාවේ හෙට දවසේ කියලා ව්‍යාපෘතියක් පවා තරුණ සේවා සභාවේ සභාපතිතුමාට ලබා දීලා තියෙනවා. මේ තියෙන මේ යෞවන සමාජ ව්‍යවස්ථාව, මේක මම දන්නේ මේ වර්තමාන සභාපතිවරයා ඇත්තරම තේරීපත් වෙනකොට මෙතනට එනකොට අපි ඇත්තරම තරුණයෝ විදියට බල මාරු විදියට සතුටු වුණා. ඇත්තරම සතුටු වුණා මේ තරුණයන්ට දෙයක් කරයි, මේ තරුණයන්ගේ හෙට දවස වෙනුවෙන් දෙයක් කරයි. සභාවේ බිම් මට්ටමේ ඉඳලා ජාතික මට්ටම වෙනකන් තරුණයන්ගේ මතය තියෙන මේ නිලධාරීන් එක්ක කටයුතු කරන්න අමාරුයි කියන එක. නිලධාරීන් එක්ක කටයුතු කරන්න අමාරු වෙන හේතුව පරිපාලනමය ගැටලුව නිසා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තරුණයන්ට පාලනය කරන්න රජයේ නිලධාරීන් දාලා ඒ නිලධාරීන්ට ඕන විදිහට මේ තරුණ සේවා සභාව පාලනය කරනවා නම් තරුණ සේවා සභාවේ හෙට දවස ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒක නියාමනය කරන්න මේ වත්මන් සභාපතිතුමාට ශක්තියක් නැත්නම්, ඒ ගැන විශ්වාසයක් නැත්නම් සහ ඒ වෙනුවෙන් වැඩ කරන්න වැඩපිළිවෙලක් නැත්නම් මේ තරුණ සේවා සභාවේ අනාගතය ගැන අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ තව අවුරුදු 5කින් 10කින්. විශේෂයෙන්ම කියන්න ඕනේ යෞවන සමාජ ශ්‍රේෂ්ඨය තුල මේ වෙනකොට තරුණ සේවා සභාව හරහා යෞවන සමාජ ව්‍යාපාරයේ හරහා තරුණ පාර්ලිමේන්තුව යෞවන පාර්ලිමේන්තුව මේ ජාතික යෞවන තරුණ සේවා සභාවේ ජාතික මට්ටමේ ඉන්න සියලුම දෙනා මේ රටේ විශාල වැඩ කොටසක් කිරීමට අපකප වෙලා වැඩ කරලා තියෙනවා. මේ වෙලාවේ අපිට යෝජනා කරන්න නම් කිහිපයක් තියෙනවා. නම් කිහිපයකට වඩා මගේ හියේකස් ගන්නට මේකෙන් බිහි වෙච්ච තරුණයෝ ගැන, තරුණ නායකයෝ ගැන, මේ සභාපති පුටුවට එන්න ගන්න පුළුවන් අපිට තරුණයෝ ගැන මට ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් මම ජනාධිපතිතුමාට සහ මේ තරුණ සේවා සභාව බාරව තියෙන යෞවන කමිටු අමාත්‍යංශයේ අමාත්‍යතුමාට මම අවධානයෙන් කියනවා මේක ගැන අවධානය යොමු කරන්න. මෙතනින් එහාට මේ වෙනුවෙන් ඔබතුමන්ලාගේ අවධානය යොමු වෙන්නේ නැත්නම් තරුණ සේවා සභාවේ යෞවන සමාජ ව්‍යාපාරයේ හිටිය තරුණයෝ විදියට, ආදි යෞවනයෝ විදියට අපි පාරට උනත් බහින්න ලෑස්ති මේ අපේ තරුණ සේවා සභාව රැකගන්න. මොකද මේක දකුණු ආසියාවේ විශාලතම ස්වේච්ඡා සංවිධානය. මේකෙන් එහාට රටේ ආර්ථිකය ගොඩ ගන්න එක කරුණක් මතක් වුණා. ඒ කරුණක් කියනනම් අද වෙනකොට තරුණ සේවා සභාවේ තියෙන පොපියුලම කෝස් එක තමයි බියුටිෂන් කියන පාඨමාලාව. හැබැයි තව අවුරුදු 10කින් එහාට අපි රූපලාවන්‍ය ශිල්පියෝ විතරද, ශිල්පිනියෝ විතරද මේ රටට දායාද කරන්න තරුණ සේවා සභාව හරහා. මම නෙමෙයි කියන්නේ, වෙබ්සයිට් එකේ තියෙනවා. අදටත් ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් ජාතික තරුණ සේවා සභාවේ වෙබ්සයිට් එකට ගියොත් දැන් බලා ගන්න පුළුවන් පොපියුල නව් කියලා තියෙනවා කෝස් එක මොකද්ද කියලා. ඉතින් තව අවුරුදු 5කින් 10කින් එහාට AI එක වැඩ කරන්න අපිට තරුණ සේවා සභාව උපරිම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි කැමති මේ වෙලාවේ යෝජනාවක් කරන්න තරුණ සේවා සභාවේ
සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට යෞවන සමාජ ව්‍යාපාරය තුළින් ගමට වැඩක් කරපු බිම්මට්ටමේ ඉඳලා වැඩ කරපු තරුණයාගේ ගඳ සුවඳ දන්න, තරුණයාගේ හද ගැස්ම දන්න සභාපතිවරයෙක් පත් කරන්න, ඒ වෙනුවෙන් අපි අපකැප වෙලා වැඩ කරනවා. බිම්මට්ටමේ ඉඳලා අපිට තරුණ සේවා සභාවරා යෝජනා වෙච්ච, තරුණ සේවා සභාවරා බිහි වෙච්ච තරුණෙක් මේ සභාපතිපතිට එනවා නම් ඒ සඳහා අපි සියලුම බැමිය අතහැරලා යෞවන සමාජ ව්‍යාපාරයේ නාමයෙන් අපි කැමති එකතු වෙලා වැඩ කරන්න. ඉතින් ජනාධිපතිතුමනි, ගරු තරුණ කඩයුතු ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි තරුණ සේවා සභාවේ හෙට දවස තීරණය කරන්න ඔබතුමන්ලට වාරයි. මේ සඳහා යෝජනාවලියක් අරන්ගෙන ඕනෑම තරුණෙක් තරුණ සේවා සභාවේ හෙට දවස ගැන ඉදිරි දිශානතිය ගැන වැඩපිළිවෙලක් එක්ක මේ තරුණයන්ට මේ රටට වැඩ කරන්න පුළුවන් තරුණ කැමති කෙනෙක් එන්න අපි සාකච්ඡා කරලා හොඳ වැඩිපල වෙලා තියෙන තරුණයෙක්ව මේ සඳහා යෝජනා කරගමු, අපි අරන් යමු. ඒ සඳහා අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා, මේ අපි හැදුණු තැන වැඩුණු තැන අපි එකතු වෙලා ඉන්න රට විනාශ කරන්න නෙමෙයි, රට වෙනස් කරන්න එන්න, එකතු වෙන්න ජාතික තරුණ සේවා සභාව රැකගන්න කියන ආයාචනයෙන් අපි මේ වැඩසටහන නවත්වනවා. බොහොම ස්තුතියි.